From here it's okay? Yeah. No. Okay. Play. They sell the vehicle, no? This is that time when we're going to the lake. Go to the lake. You see they are in the car? They are going to the lake now. Yeah. They don't know because they are in other countries, so they don't know. The person know who dressed that to them, they didn't explain this. They didn't know what this car floats. They only wear it. They get it and wear it. They don't know anything, also my colleagues, about these clothes. Sorry about it, but we don't know what. Already. Please. කරන්නේ කියන්නේ මෙහෙමයි මේ වගේ දේවල් වලට අවසර දීලා තියෙන්නේ කවුද? ඈ? මේ වගේ දේවල් වලට අවසර දුන්නේ කවුද? දැන් අවසර තියෙනවා කියලා කියනවා. අවසර තියෙනවා අවසර තියෙන ඩියුටි එක ඔක්කොම තියෙනවා. ඒ ලියුම ඔක්කොම වීඩියෝ කරගන්න. අපි ડોකියුමන්ට් එකක් කරනවා. ඒක තමයි මේ ෂූට් කරගෙන ගියේ. එතකොට මේ මුල් ඇඳුම වෙඩින් කොස්ටියුම් එක. වෙඩින් කොස්ටියුම් එක ඇඳලා තමයි පින්තූර ගන්න. එතකොට ඒගොල්ලෝ මෙතන ඉඳලා මෙතෙන්ට එනකොට ඒක බාගෙට ඇඳගෙන ඇවිල්ලා තියෙනවා. ඒකයි. ආ දැන් අවසර අරන් තියනවා ඔබතුම ළමයි. නතුලේ ද ක්වීන්ස් හෝටලේ ඇතුලේ ඉන්නේ දැන් මේ ලොකු කලබ ගෑණියක් වුණාද මේ මහනුවර නගරේ ඩෙවොන් හෝටලේ ඉස්සරහා මොකද අපේ මේ ජාතික මුල් ඇඳුම ඇඳගත් මේ විදේශිකයන් පිරිසක් ඒ වගේ මේ ඒක පිරිමි විවාහයක් සම්බන්ධව තියෙන මේ ෆිල්ම් එකක් ෂූට් කරගෙන හිටියා ඉතින් අපි විරුද්ධ වුණා ඒකට නමුත් ඒක වෙලා තියෙන්නේ ගෑනු කෙනෙක් සාරියක් ඇඳගෙන සහ අපේ මුල් ඇඳුම පිරිමි කෙනෙක් ඇඳගෙන ඒක ඒ පිරිමි මේ ඇඳුම විකෘති කරලා අශෝභන විදියට මේ වීදියේ සංචාරය කරමින් සිටියා. ඉතින් මානුවර නගරේ මිනිස්සු වෙලා මේ විරුද්ධ වෙලා මේ ලොකු කලබ ගෑණියක් ඇති වෙන්න ගියා. ඒ වෙලාවේ අපි ආදාළ අයව කැඳෙව්වා. ඒ අයට මෙන්න මේ අවසර ලැබිලා තියෙනවා. ඉතින් මේ බොහොම කනගාටුයි කියන්නේ මේ චිත්‍රපට සංස්ථාවෙන් තියෙන අවසර ලැබිලා මේ තියෙනවා ජාතික චිත්‍රපට සංස්ථාවෙන් දීපුවා මේ ඔක්කොම මම වේගෙන් පෙන්වන්න මේ තියෙන්නේ ආරක්ෂක අමාත්‍යාංශේ මේ තියෙන්නේ ආරක්ෂක අමාත්‍යාංශේ මේ තියෙන්නේ ආරක්ෂක මණ්ඩලික ප්‍රධානි මේ ඔක්කගෙම මේ තියෙනවා මේ අරගෙන නමුත් මේගොල්ලොන්ට මේ දීලා තියෙන්නේ එක විනයක් ඇතුව මේවා කරන්න දෙනවා නම් ඊට වැඩිය සංවරයි මේ නුවර මහනුවර නගරයේ තියෙන සංස්කෘතිය මේ ආරක්ෂා කරගන්න නිලමෙලා විදියට මහානායක හාමුදුරුවරු මහා සංඝයා වහන්සේලා ඒ වගේම රටේ නායකයෝ රටේ නායකත්වයේ ජනාධිපතිතුමා ඉදන් බැඳලා ඉන්න මේ වෙලාවට මේ වගේ රටක මේ විදියේ දෙයක් වෙන්න අපිට ඉඩ දෙන්න බෑ මොකද ඇත්තටම වගකීම් යුතු බස් නායක නිලමෙලා විදියට අපි නිලමෙලා සියලුම දෙනා මාත් එක්ක එකඟ වෙනවා මේ වගේ දේවල් කරන නිසා ඒක නිසා අපි මේකට විරුද්ධ වෙලා මේක ගැටුමක් ඇති වෙ යන මේක දිගට ගියොත් එහෙම මුළු නගරෙම ලොකු ගැටුමක් ඇති වෙන නිසා අපි මේක වෙනම මේ ක්වීන්ස් හෝටලේ ඇතුළට ගෙනල්ලා මේ පිරිස මේ ඉන්නේ ප්‍රොඩියුස් කරපු කට්ටිය මේ ඉන්නේ ආපු පිරිස දැන් මේ කැමරාව ගෙනල්ලා අපි ඒක මේ ඩිලීට් කරන්න යනවා නමුත් ඩිලීට් කරාට මේක මේ සිතුවිල්ල සහ අනිත් මේ ලංකාව දිහා බලලා මේ අපේ සංස්කෘතිය පාවිච්චි කරන මේ මනසේ සිතුවිල්ල වෙනස් වෙයිද කියලා අපි දන්නේ නැහැ ඒක නිසා මේ කාරුණිකව ඉල්ලා සිටිනවා මේවා මේ දෙන මේ නිලධාරීන්ට ඒ වගේම මේවට අවසර දෙන අයට මේවට අවසර දෙන්න අපේ සංස්කෘතියට බාධාවක් නොවන විදිහට මෙන් ඉඳ එහාට ගියොත් අපේ දාර්ශනික තියෙන මේ මුදුන් මල්ගඩුව දන්දා මාලිගාවත් ලෝක හැල්ලුවටපත් වෙයි. මේ සමතේකටපත් වුණා අපි මේක ඩිලීට් කරා.